යින් ඔබ විශ්වසනය පත්කාත් කලින් රටේන ස්වාදරු පයිනි රස්්‍රී දාහය ප්‍රධන පෘටිවිකාශ සමඟයි අදත් එකතු වෙන්නේ ම චාරිත දනංචය පබ්ලොහේ. මම විශාරාධයවේ්‍ර ප්‍රථම අවදහන යොමු කරන්නේ දව සුනුසුම් කළ ප්‍රධාන පුවත් සිරස් තල වෙත. නා පොකුරට අදත් එදහස් හාරසිය දහනාවයක් සෞඛ්‍ය උපදෙස් හරියටම පිළිපදින්න ජනතාවට ඉල්ලීමක්. සංචරණය කඩන්නන්ස්යා බැටලිමුත් පරීක්ෂණක්්දිගටම. රොපියාල් කෝටියකට වැඩි හෙරෝයින්ටොගයක් එක්කම කාන්තාවකොත් ඇැලේ. රටේ සිද්ධ වෙන මරණබලින් සියට අසු තුනක්ම බෝඩ් නොගන රෝගවලින් බවට හෙළිවෙයි. හෝසමින් නපාලීටත් භූතානීටත් දැඩි පලපෑම් විශාරා අද දවසේත් මේ දක්වා පෙරටෙන් කොරනාවට ගොදුරු වු දෙදහස් හරසය දහන් නමතිනෙක් හම වෙලතියෙනවා. රෝගින් මෙවිදියට වාර්තාාවවිදී රෝගව්‍යාපතිය පාලනය කරන්න හඳුන්වලදිල තියනෙන සෞඛ්‍ය ක්‍රමවේද අකුරටම පිළිපදින්න කියලයි සෞඛ්‍යංශ ජනතාවගෙන් ඉල්ලාසෙටන්නේ. අචරෙ. සියලම දිිස්්‍රික්කවල රෝකය කොයි තරම්දුරට ව්‍යප්තවෙලා තියෙනවද කියනෙ එක හොයන්න අහහාම්මෝ රැපිට් ඇන්ටිචන් පරික්ෂණ කඩිනමින්ම සිදු කරන්න කියලා ඒ දිස්්‍රික්කවල සෞඛ්‍ය බලදහරීන්ට රජය උපදෙස්ලවාදීලා තියෙනවා එතක්වා මරටින් හමප ඇති සමස්ත කරුණ ආසාධත්‍යන් සංඛ්‍යාව දෙ ලක්ෂ තිස් දහස සයිසියානු දෙක්. එ අතරින් තිස් හතර දහස් දෙසි තිස් දෙදෙකු රහල් ගතව ප්‍රතිකාරලබනවා ේදක්වාසුේ ලැබූ සමස්ත කරුණ ආසාධ්‍යයන් සංඛාව එක්ෂාන හතර දහසෙකසි හතලිස් පහ. ිවි සියලුම දිස්ත්‍රික්කවල සෞඛකි ප්‍රධනන් තව දිස්ත්‍රිකයන්හි අහමුු ැපිට ඇන්ටිජන් පරක්ෂවන් සිදුකර කරුණ ෝග ්‍යක්තිය කුමුණ තත්යක පවතින්නේ දැ යන්නස්වාබලන ලෙසට උපදෙස් ලබාී ඇති බව සෞකෙවා ධ්‍යක්ෂන් වල් අසේල ගොඩ පර්තන මතා පවසනවා. සමාජයේ අහම්ඹුල් පි පරීක්ෂණ කරලා සමාජයේ මේක පැතිරීම කොයි විදර යන්න සොයාබලන්න අපි දැන්තීය කලා තියෙනවා සියලම දිස්්‍රික්කවලට ඒ අහපු පරීක්ෂණ කිරීම සඳහා අවශ්‍යය උපදේශ ලාදීල තියනට වන්. ඒ සතිය පුරාවම අහබ පිසිර් පරීක්ෂණ සමාජය කරන්න බලාපොරොත්තුවයෙනවා ඒයනුව අපිට සෙනසුරාදා වෙනකොට බලාගන්න පැහැකි අාව තියෙනවා සමාජයේ මේක පැතිරීම. ඒ අන්නුව අපිට තීරණය කරන්න පුළුවන් මෙම සංචන්න සීමා පැනවීමෙන් පුච්චරත් දුරට මෙම රෝගයේ පාලන වෙලා තියෙනවාද නැද කියෙන ගැන්. කොරුණා වෙසනය තුරන් කිීමට නම් නීතියන් පණමණ සීමවන්ට වඩා ජනතාවත් තුළින්මස්වයන් විනියක්ක් ගඩනනාකා කැ ත්්‍යවශ බව නියෝජ සෞඛ්‍ය ්‍යක්ෂ ජනරල් විශෂක් වදේ ම. හහිරත් හතා පින් පාතිනවා සංචර්ණ සීම නීතියෙන් ඉවත් කළත් හදවතින් මේක අපේ ඇඟට ඇරගෙන සංචර්ණ සීමාවන් තවදුරටත් පවත්වාගෙන යෑම අපි සීරජනාගම වගකීමක්. ඒක නිසා ඉදිරියේ දී අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාව කළ යුතුදේ අවබෝධ කරගෙන මේකෙ වගකීම ඔවුන්ගේ අතට ඇරගෙන ක්‍රමාණුකූලව මේ සංචර්ණ සීමාවන් වලින් ඉවතට යෑමට ජනතාව පෙරමුණ ගන්නා වූ ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමයි. ත් කරෝන මරණ පනස් නමයක් සිදු වෙලා තියෙනව කියලා සෞඛ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට ටික වෙලාවකට පෙර සනාත කලා. මේ පිරිසන් තිස් ඒක් දෙනෙකු පිරිමි පුද්ගලෙන් වන අතර ඉතිරි විසි අට දෙනා කාන්තාවන්. මේක පිරිසෙන් තිස් අට දෙනෙකු වයිස හැට් ඉක්මුවන් බවයි සෞඛ සේවා අධ්‍යක්ෂවරයා සනත කළේ. මෙමරන පනස් නමයක් එක් මේ දක්වා කොරනා හතුවෙන් මෙෙට පියගේ සංඛ්‍යාව දෙදහස් තුන් සය හැත්තේ හතර දක්වා ඉහ ගොස්තබෙනවා. සංචරණ සීමා කඩකරපු පුද්ගලයන්ගෙන් වැඩි පිරිස්සකට නඩු පවරන්න පොලිසිය කටයුතු කරලා දයෙනවා. සංචරණ සීමමාක්‍රියාත්මක කාලය තුළ වැටලීම් වගේම පරීක්ෂණ තවදුරටත් වැඩි කරන්නයි පොලිසිය පේවර අරන්තියන්නේ. රුණ වරසේ ්‍යාපතිපාලනය සඳහා සංචරඩ සේමා පැනවීමට රජ්‍ය පියවර ගනුලබවා. එසැනවූ සංචරන්ඩ සීමමා ලබන විසේෙක් වනදා අළුව මහත්‍ර දක්වා ක්‍රියත්මකයි. සංචරණ සේමා කඩකිරම් වල වැඩි ප්‍රවනතාවක් යි දක්නට ලබෙන බව පොලස් මාධ ප්‍රකාශක නියෝජ පොලස්පති ජි ්‍රෝහන මහතා පවසනවා. deliveryරි සේවා පවත්වාගෙනන ලබන්නන් වෙන් வே ිකුත් කර ඇති බලපත්‍ර, ලබන විසක් වනදා දක්වා දිහිර්ක කිරීමට தேේුණණ කර ඇති බවது போොලස්මාද ප්‍රකාශකවරයා සඳහන් කලා. දිලවරිේවා පවත්වාගනන අයට මේදක්වා ලබාදී ඇති බලපත්‍ර அළුත් බලපත්‍රයක් නිගුත් කරනුමැත්තේෙනම් ලබන විසික්වනිද දක්වා පවිච්චිකිරීමට හැකියාවක්ති බෙනවා. එයානුව තමාගේ අවසර ලබාදී ඇති සීමමාවතුළ, ප්‍රදේශයතුළ එම බලපත්ත්‍ර පාවිචි කරමින්. යතාව උ පරිම සේවයක්ක් සර්සය සිල්ලා සිට්න. ප්‍රධානම මාර්ගෝල පමණක් නොව, අතුරු මාර්ගෝල ගමන් කරමින්ඇ මෙම සේවාව සපෙන්ලෙස ඔවන්ගින් කාර්ණික විල්ලා සිත්න. මෙ අතර දිවෙයින සියලු විශේෂ ආර්ථක මධ්‍යස්ථාද හා කොළම මැනින් වෙළඳොල හිට සහ අනිද්ධාදනයන් හිද. තොග ිෙනදාම සඳහා විෘතකරදවීමට තේරණ කරතිබෙනවා. රොපියල් කෝටියකට අධික වටිනාකම කනුත් හෙරොයින් තොකයක් එක කාතාවක ඇතුළු සැකරුවන් හතරදයකු අතරනගොටගන්න පොලිස් විශෂකාර බලකාය සබත් වනා. විශේෂ කාරි බලකායි ගනහෙන කඳුරේ විශේෂ මෙහෙු ංශය හතුරු ප්‍රදේශීසිදු කළ වැටලීමකදී සැකවන් සබ හෙරුන්ට අත්තන ගට න ලබ හෙරුෙන් ිලගම කයි ග න් පන්සියක්ේ අතනංගට ගැන්නන අතරංගටත් සැකරන් අත කාන්තාවක දෙබනවා හෙරවන්ටගේ වැඩදුර පරිීක්ෂණ සදහ පොලස් මද්‍ර ව නාශක කාරර්්‍යංක්ෂ වෙත හරදිීමටයි කටයුතු කරුණ. ැතර ශෂකාර ලකායි කිලිොච්ි කදරේ නිලදරට ැබුණු ොතුරටනුව කනක පුරම් ප්‍රදේශයේී හරින් ක්‍රම්තුන්සයක් සමඟ සැකරෙකු අතරගුවටගෙන තිබෙනවා විද්‍යුත්තරාධයක් කාචංන්ග දුර කතනයක්ද තම බහරටකත් බවයි පොලිස් විශේෂකාරි ලකායි සඳහන් කළේ ජාතික ඉදිරිකිරීමි බැංකේ පසු කිය අවුරුත්තේ වර්ෂිකවර්තාව අක්‍රාමාත මහින්ද රාජපක්ෂ මහත්මයට පිළිගන් වන්නම බැංකු නිලතරයි. ටතුළ මෙ අතර පCR යන්තරත් දෙකක් වගේ රුපියල් මිියන විසිත් පහක් වටිනා සෞකූප කරන රොහල් කිහිපේකට ප්‍රධානය කරන්නත් අග්‍රමාත්‍යවරයා එක්වුණ. ජාතික ඉදිරිකිරීම බැංකුවේ විස්සයි විස්ස වාර්ෂික වාර්තාව අග්‍රාමාත මහින්දරජ පක්ෂ මහතාාවත පිගැන් වූයේ එම බැංක්වේ සභාපතිනී කේසලා ජයවර්ධන මහත්මියයි. ජති තිරිකිරීම ැක්ව මස්තව වත්කම්පදන දහස්හ නවසරද සැම්බර්තිස්ක්නදාාවනවිට සටහන් වෙ තිබුණේ රුපයාල් ෆිලියන එකයි දශම දෙක් ලෙසයි. එම වත්කම්පදනම සියට දාහතදශම අටකවර්ධනයක් සමගින් විස්සයි විස් වසරද සම්බර් තිස් පන දාාවනවිට රපියල් ිියන එකද මහරක්දක් හ කොස්තිබෙන. ජ රීම හෙතුවෙන් පසගේ වසර තු ති හසේ මතිෙක් වාර්තා කරන ලද හෙම දු පෙරහ බද පසුලාපේ ලග කරගනීම ජාතික දිරිකකිරීම ැකුව සමත් ති ීම විශේෂ යක් සි ප න ප හ යක් ප්‍රධාන හන් ක ස . <bulun> <mit> <herumlen> අපේරට සිද්ධ වන මරණවලින් සේටහසු තුනක්ම බෝ නොවන රෝග නිසා සිදුවන බව තහවරු වෙලා තියෙනවා. මෙ රෝග පාලනය කරන්න ප්‍රතිපත්තිමේ වශයෙන් තීරෙන ගන්න තමන් නායකත්වය ගන්න සූදානම් කියලා, සෞඛ්‍ය මාතය පවිත්‍ර වන්නේ්‍ය ආරච්චිමත්මියය අවදහරණය කළා. බෝනොවන රෝග පිළිබඳ ජතික කෞන්සලිය සෞඛ්‍ය අමත්‍යංශවේ දී වැස්සුා. ඒ අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මගේ ප්‍රධහනත්තුවෙන්. මෙසඳහා අෙකුත් අමාත්‍යංශව හා රාජ්‍යමෙන්ම රජ්‍යෙන් නොවන ආයතන නියෝජනී කරන නිල්දහරින් සුම් තාක්ෂණය ඔසේ ඊට සම්බන්්ධ වනා. මෙම කෞන්සලේ මාස හයකට වරක් රැස්ව, බෝ නොවන රෝගපාලනයටට තයුතු ක්‍රියාමාර්ක පිළිමඳ කරුණු විමසාබාලනවා. යාා අපද්‍රව්‍ය පිරුණු නගරයක් පිෙනුවට බොහම ලස්සන නගරයක් බැක්වාහම ඕන කෙනෙකුගේ හිෙත ඇතිවෙන්න විශාල සතුටක්. එහම වෙන්නේ ඒ සුන්දරත්වට අපි කවුරුත් ආස කරන හින්දා. ඔව චරරිෙත්! එවිදිහට අපේ නගර සියයක් සංවර්ධනය කරන්න රජය තරණය කරලා තියෙනවා. මෙ තෝරගෙන තියෙන නගර අවුරුදු ගණනාවකින් සංවර්ධනයට ලප්පුනේ නැති නගර කියලයි නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ. කරික සංබර්ධ හා නිවාසාමාත්‍යවරයාලෙස අක්‍රමත්්‍යමහිද රාජපක්ෂමතා රටපුරා නගර සයක් කලන්කරන කර සංබර්ධන කිරීමට පියවර කන්නා ලෙස, නනාකරික සංවර්ධ හා නිවාසාමාත්‍යංක්ෂයට උප දෙස්ලබාති තිබෙනවා ඒ තාදාල යෝජනාවට කැමිනටනමති ලැබීමින් අනතුරවයි. යනුව එක්නකරක් සංබර්ධ නිසඳහා රපියල් මිියන විසක් ෑකරෙන අතර ජනතවට හිතකාමී හා ප්‍රසන්් අුරින් නකර නිර්මාණය කරදීම වැඩ පිළිවෙලි අරමුණයි. ලිහසු ම් සියල් වැඩදියුණු කර නගර ක්‍රමවත්කිරීම මෙන්ම අලංකරණය කිරීම වැඩසටහනේ මූලික අරමුණන බනවා. නාගරික සංවර්ධන අධිකාරයේ මෙහෙවිම් වත එම වැඩ පිළිවෙල ක්‍රියාත්මකිරීමටයි කටයුතු සම්පාදනය කරතිබෙන්නේ. කොරෝනාවේ බලපෑම් තිබුණත් වටේ සීක්‍ර සංවර්තනයක් සිද්ධ වෙනවා කියලා ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්‍යවරයා ප්‍රකාශ කළා. සමුද්‍රිය මාර්ග ව්‍යපෘතිය දිකිරීමල ප්‍රගතිය ස්ොයා බලන්න එක්වමින් තමයි අමත්‍යවරයා මේ බව අවධාරණය කලේ. කළ ගල්ල ප්‍රධාන මාර්ගගේ රතවාහන තදබදය අවමකිරීම සංහා විකල්පයක්ලෙස සමුද්‍රිය මාර්ගය ඉදිකිරීම සුදුසු භව හඳුනාගැනේ අනුව දශගේයේදී. එක්ද හස්නවසය අනු අටවසරේදී මෙම මාර්ගගේ ඉදිකිරීම් කටයුතු අදියර කහිපයක් ැටතේ ආරම්භ කලා කිලමීටුර හයි දශම අටක දුරකින්යුත් මෙම මාර්ගය යෝජත වරයනගර ව්‍යාපෘතිය සමඟ සම්හඳකිරීමටත් ඉන් ප්‍රවේශවීමට හැකි අයුරින් ගාලු ෝදර දක්වා දීර්ග කිරීමටත් යෝජනාවේති වෙනවා මාර් ව්‍යපෘතික කටයුතු නික්ෂණ කරීමම අනතුව අදහසකක්. අමතේ ජොන්ස්ටන් ප්‍රනනාන්්තුම හතා. මුදබඩ මාර්ගය අවරුදු ගණනාවක් ඉඳල හදන්න හදන මාර්ගයක් ගේ පා පහුගේ ආණ්ඩුව විසිංන් සම්පූර්යම නතකර ලතිපුුණනේ කිිමිට දෙකදනවත් හදල ඉවල කරන්න බැරිිය වුණ. මේ මුදබඩ මාර්ගය සෑැදීමත්තුලින් ගාලුපාර්ය සහ ඩුපිකේෂන් පාර්න මාර්ගත අදබදයට. සතුම න්සා තමයි හින්ද්‍රරජපක්ෂ අතිකරු ජනාධිපත්තුමා එදා එතුමගේ කාලදිී එකක නිර්මාණක කරන්න ආම්භකිති. අපේ එද කිවවා චන්දය අවසංවෙච් ගමන් චීක්‍ර ාම සංවර්ධනයක් ක්‍රම් ර සිීක්‍ර ම සංවර්ධන තමයි අද කොවිතව තියදෙත් බට දකින්න හම්බේල් අධි වේගේ මාර්ග ි ලක්ෂේ මාර්ග පද, ම පතන් ්‍යාපෘති මේ හැම දෙයක්ම ඉතු කර වානේ කාලා පචచේද තුළ පටි හ පොලතන් හන මේ දෙවැනි ලයිස්තුව ගැසට කරන්න අදාල අනුමැතිය ලබාගන්න ඉදිරි කැබිෙනට රැස්සවීමට ඉදිරිපත් කරනව කියලා මහිද අමරවීර අමාත්‍යවයා ප්‍රකාශ කලා. පරිස රමාධත්‍යන්ශේ පැත්වනු මධ්‍යහම කිරිතමයි ම්‍යවරයා මේ බවකිවවේ. අවසාන වශන් දැන්ට සකස්සෙලාතිමෙන් ලයිස්තු අනුව එක්වරක් භාවිතාගරන බීමට සහහාර කල තනත්. ඒ වගේම එක් පමවරක් පමනක් භාවිාන ප්‍රාස්්ටික් හැඳී ගේෑරුප්පු පිහයා. යෝග් සඳහා භාවිතා කරන හැඳියආදිය යිස්ශ්‍රීම් වලට භාවිතාරන ප්‍රාශටික් හැඳ ඒව තහනම් කිරීමට කටුතු කරනවා. ඒවගේම ප්ලාස්ටික්කා පොලිතින් වලින් නිශ්පායිත අඟල් දහයක් පලල් අඟල් හතරක් හා දාහත ප්‍රමාණවට අඩු සිරිසිලි බෑක් තහනම් කිරීමට සහ ග්‍රොසරි බෑක් කියනක් අපි සම්පූර්ණයෙන්ම තහනන් කරනවා ඒවගේම ලංචී් කියනෙක්මිට පෙර තහනමක් තිබුණත් ඒක ක්‍රියාත්ම ුණේ ෑැ ඒර මේක අවශ ගැට් පත්‍රය අපි ඉදිරි දිනවල නිකුත් කරනවා. ෑම පිසීමට ගන්න අහිතකර දේවල් අපි තහනන් කරන්න කටයුතු කරනවා. එවගේම හඳුන්කූරු පාන්තිර අසුරන සඳහ පොලිතීන්යොදා ගන්න අපි තහනන් කිරීමටුතු කරනවා. අමතර ප්‍රලාස්ටික් වල නිෂ්ාත්ත කෝප්ප තහන් කරන්න කටයුතු කරනවා. බෝතල් අපි මෙල්ලිටන් හරසීට අඩුවෙන් තිබෙන බෝල් හන් කරන්න අවශ්‍යපියවර ගන්නවා. ඒවගේම අපි මේවා තහනන් කරන්නට පෙරම සියම නිෂ්පාදකයන්ට අපි අවස්ථාවල බාධීලා තියෙන. සාකච්ඡා කරන්න තවදුරටත් අපි අවස්ථාවල බාදීමටත් කටුතු කරන වගේම මේ වෙනුවෙන් විකල්ප නිෂ්පාදනය කරනයට අපි ඒ අයි දිරිගන්නන්න ආශ පීවලගන්.. රසායිනික පොහුර ම ්‍ර්‍යාව තුරන් කරන්න ඕන කියලා චමල් රාජපක්ෂ අමත්‍යවරයා අවධාරණය කලා. ඔන්න ඉන්ක්‍රමේට ඒ පවැත්වුණු කෘෂ්‍යකරම අනුකමිටු රැස්සීමට එක්වෙමින් තමයි ඒ මහතා මෙහමකිෙවේ. ර්ථික නචචීවන දරිදිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපතිකාට්‍රිසාධක බලකා ජාතික සම්පන්ති කරන කෘෂිකරම අනුකමිටුව න්ලයින් ක්‍රමේට පැවැත්වනා. කාබනික වගාව හා පොහොර නිශ්වාදනය ආහාර සුරක්ෂිතාව සහ වැවුණු ප්‍රතිසංස්කරණයට ප්‍රමුකත්ය ලබාද යුතුබවයි මෙහිදී අවධහරණය කෙරුණේ තවරන් වන හින්දාල ළුත් ගමගේ මහින්දාමර ව S ච සന ACB රත්නායක, රාජ්‍ය මත්‍යවරන් වන ശසින්ද්‍රරාජපක්ෂ සිරිපාල ගම්ලත් විමට වර දිසානායක අනුරාධ ජයරත්න කනක හරත් තා ජානක වක්ුම්പരැ ාහරുන්് TAක් වසිටයා. මෙ අතර කාබනික පොහොර නිශ්වාදනයටද බොහු පිරිසාකෙක්ව සිටනවා. උතුරේ ගුවිජනතාවට අශ්‍ය කාබනිික පහොර ලපතීමම අරමුණු කරගනිමින් සෙවිල් ආර්ක්ෂක දෙපර්තමේන්තුව, කාබනිික පහර නි්පදන ව්‍යපෘතියක් ආරම්භ කරතිබෙනවා. වෞනි්‍යියාව මාමාඩුව ප්‍රදේශය ක්‍රියාත්මක එම ව්‍යාපෘතියෙන් කාබනික පොහොර කිිලෝග්‍රෑම් තුන් ලක්‍ෂයක් නිෂ්පාදන කිරීම අර්මුණයි. වැවස්ත්‍රතව වැවෙන ජපන් ජබර සැල්වීනිිය ආදී ජලජශාක මේ සඳහා වැඩි වශයෙන් උපයෝගී කර ගැීමටයි පියවරගෙන ඇත්තේ. පොළොන් අරුව වැිකාත ප්‍රදේශය කාාවනික පොහර නිෂ්පාධනිකිරීමට කටයුතු කරන අපූරු ගොවි මහතෙකු අපට හමු වනා. ගම්මානේ පුරා ඇති කාබනික පොහොර නිශ්මාාධනයට යුතා ක හැින් ද්‍රව්්‍ය එක්්‍රස් කර තම අත්ටෙක්ටරෙන් ඒවා රැගෙනවත් පොහොර නිෂ්ාදනී සිදුකරීම ඔහු විසින් සිදුකරනු ලබනවා. මේ ඉ ලාබදයි වැඩ පිරිිවෙලක් බවයි ආනන්ද රූප සිංහ මහතා නැමති මෙම ගොවිම මහතා පෙන්වා දෙන්නේ. දතිය ගබර තියෙනවා මතිපිට පක් තියෙනවා ගොම තියෙනවා ලාඩක් පතියනවා ඒවගේ ම පොහරක මං හදර වකට ධන ළම වාගත් ධනපුළොම දැන් අෞු්දු විශ්සක් ඉත දම මම කුමර රට කරන්නට මේ කර දැ රජය පිළිවලත්ක මේ කොම්පස් පෝර ලලා මගේර. හකුටියන් ම සේරම කරගෙන යොදන්ටං කටයුද කෙල්ලදන්න මේ ගමන්න ගොල් අන්ඩම් මගේයන්න මෙහ බල්ලා මේ තමන්ගේ කෝහට ආර්ගසකට සකස් කරන්න කල්ද ඉල්ලන්නේ කොපිට් වස්සංකතයට ගුදරුවන පුදගලයන්ට ප්‍රතිකාර කරන රෝහල් වලට ඇඳන් ලබා දෙන්න ආරම්භ කරපු වැඩපිළිවෙල තමත් ක්‍රියාත්ක වෙනවා. රෝහල් කිහිපේකටම ඇඳන් පරිත්‍යයාග කිරීම මහචන නියෝජිතයන්ගේ සහාකිවෙන් සිද්වන. තගල්ල මූලික රෝහලට අංකසාපූර්ණ ඇඳ දහ කා බෙලියත් යුවෙද රහල, කොවි් ටුවට ඇන්දන්සේයක් ප්‍රධානයකිරීමම අමාත්‍ය නාාමල් රාචපක්ෂමහතාගේ ප්‍රධානත්වෙන් සිද ව . ශ්‍රී ලංකා පපොදුජන ඉන්ජිනරු පෙරමුණ හපන්තොර දිස්ට්‍රක් ංකග හවීමෙන්, තංගල්ල රෝහලට රුපැල් දොරු ලක්ෂ හැදහසක් වටනා, ඔක්සිජන් ඥන්ත්‍රයක් ප්‍රධානයද මීට සමකාමේව සිද වුණ. ජාතික ජලසම්පාධන මණ්ඩලය, රෝහල් සඳහා ඇඳැන් විසිපහක් පරිත්‍යාග කිරීම අමාත්‍ය වාසුදේව නායකාරමහතාගේ ප්‍රධානත්වෙන් සිද වුණා. රත්මලන බධිම යන්ත්‍රාරය සහ ප්‍රධාන ගබඩා පාරිස්ශ්‍රේදී එය සිදවනේ. මුල්ලෙරියාව නැගෙනහිර මූලික රෝහලේ දෙඩිසත්කාර ඒකේටත් අවශ ඇඳන් තුනක් පරිත්‍යාග කෙරුණා. ඒ අමාත්‍ය උදේ ගමන් පිළ මහතාගේ ප්‍රධානත්වෙන් හිටපු පාර්ලිමිත්තුන්ත්‍රී නාවලගේ බැනට් කුරේ මහතා කළ ඉල්ලිකට අනුවයි මෙම පරිත්‍යාග ලබාතීම සිද වනේ. මේ අතර ජාතික භෝමන රෝග වි්‍යාහිතනයට අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරන තුොගයක් පරිත්්‍යාග කිරීමට කොළඹ දේවිවාාලිකා විද්‍යාලය කටයුතු කළා. විද්‍යාලයේ ශිෂණනායයිකාවන් හා යෝන් තිිල්න ඒ එකකය ඒ සඳහක්කාටයුතු කළ අතර විදුහල්පතින ප්‍රධපාසමරසිංහ මහත්මියද එක්ව සිටිය. ස් පල් නව්කාව ගෙනනි ගැීම සිද්ධිය සම්බන්තියන් අද අතරන්ගොට ගත් එම නව්කාේ දේශය නියෝජ සමාගමිසපාපති අරුචන හේි අර්චි මහත්මය අධිකරණයට ඉදිරිපත්කිරීමට කටයතු කෙරුණා. අධිරයට ඉදිරිපත් කරුණු ඔහුව ඇප මත මුදාහරින ලෙස කොල්ඹ මහාධීකරණය නියම කලා. සිකන්සව ංකා පුදගලික සමගම සහාපත ර්චන හට් රච හ සය න්නේ ී වරන් ර්කෙන් අද පැරවරයේ අප්‍රාත පරික්ෂණ දෙපර්ත්මන්තුවට භාරවීමෙන් පසුව ඔහව අතඩක්ොවැටෙනන කොළම මහතති කරන මිනිසරු ම ොවත් මහ හමුව රිපත් කලා. සකර රපල් ක්ෂයක මුදල් ලැපසාහ රපියා ක්ෂ දාහය ැකින්ෝ ශරිර ඇත් දෙකක්මත මුදාහැරීමට නියෝග කළ මහදිිකරන විනිසුවයා ඇපකරුවන් දෙදෙනගෙන් එක් අයකු සැකරුගේ ලංගම ඥාතියකු නොවයුතු බවට නෝ කලා. සකරුගේ විදේශගන් ලපත්‍රය අධකරනයට බාහරදිනලෙ යෝගකළ විනිසරුවරයා ඕගේ විදේශ ගමන්ද තහනම් කලා. එම නියෝකය ආගමන විකමන පාලකවරයාට මෙම ගුවන්තුට පළවලට හා සියලු වරයන් වෙත දනම් දෙනලෙසටයි නියෝග කෙරුණේ ෙන් පෙන ෝජ ොල නරල් මදවතෙන කොන් මහදා අධිරන හමේ කරු දක්කමින් සහන් කළේ ක් ්‍රෙ ේල් නකාවතුළ රස නික ද්‍රව කාන්දුවක්කා දුමරයක් පිටවන බව දැන එ බව වසන්කොට අදාල නෞකාවට දේශය ජලතීරය තුළට පිවිසීමට මෙම සැකරු ඇතුළු ඕහගේ සමගම ආධර අන බලද ඇති බවයි. අදල නෞකාේ දශය නියෝජත සමහග මේ නොසලකිලිමත්බාවය හා කරුණු වසන් කිරීම හේතුවෙන් මෙම අනුතුර සිතඋබවටද චෝදනා එල්ල කළ නියෝජ සොලසිට නරල්වයා මෙම කරුණ ඕන් වසන් නොකොට ප්‍රකාශකර තිබුණේ නම් මෙවැනි අවස්සනාවන්ත තත්ත්වයක් ඇතිවීම වලක්වාගනීමට හැකි අවතිබූ බවද අවධාරය කලා දැනට සිදුකර ඇති විමර්ශණවලට අනුව මෙම සැකරු සමුද්‍ර දෂණ වැලැක්වීමේ පනතයේ විසිහායපන වගන්තී යටතේ වරතක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වනාත්‍ර ඔහු මෙම නඩේ දෙවන සැකරු වශය නම් කරන බවත් ියෝච ොලිසිට නරල් වරයා අධිකර නහමුේ ධර්මා සිරියයා. සැකකාර අර්ුන හෙට්්‍යයා රචි මතා වෙනුව පෙනීසිරි ජනාතිපති නීතික්්‍ය අන්ු මැද ගොඩ මතා අධිකරනයහමේ කරුණු දක්වමින් තමන් සේවාදාකා කිසිදු අවස්ථාවක සත්‍යය වසන් කිරීමක් සිදුකර නොමති පවසහන් කලා. ඉදිරිපත්තුව කරුණු සලකාපැලූ වනිසරුවයා සැකරු ඇපමත මුදා හැරීමටත්, ඔහුට ජලී ජූලි මස පළමුුණද අධිකර යහමුවේ පෙනි සිරෙන්ලෙ සත් නෝක කලා. ුගේ ජීවන ගමන කවුරුත් හිතන්නේ පතන්නේ නැති වෙලාවක අවසන් වෙන්නේ ජීවිතය අස්තේරයි කියන එක නැමතත් තහුරු කරතෙමින්. හැටන් ප්‍රදේශයේදී පුද්ගලෙකුට ජීවිතය අයිම වුණු අවස්ථාවක් ආරක්ෂික කැමරාවක සටහන් වෙලා තිබනා. ිාපපුර ප්‍රදේශේ පස්කපමින් සිට හැත්ත හැවට දිපොත්ගලයෙු හදිසිේ ඇදවැටනා. අවට සිටි පිරිස් එක්ව ඔහු සුවසරේ ගිලන් ප්‍රථයකින් දික්කොය රෝහලකාර පිටත් කර හැරීමට කටයුත්තු කලා. ඒවන විටත් ඔහු ජීවිතයෙන් සමුගෙන තිබුණා දෙේහ සපන්ධයෙන් PCRCR පරීක්ෂණ සිදුකර ඇති අතර එහි ප්‍රතිපඵල මත ඉන්ද්‍රි කටයුතු සිදුකරීමටයි සෞඛ්‍යංශතීරණය කර ඇත්තේ. අධික මෝසම් වැසි තත්වේ නිසා නේපාලය වකිහිම භූතානයටටත් දැඩී බල පැම් එල් වෙලාතිබෙනවා. වැසත් එක්ක ඇතිවෙච්ච ගංවතුරහින්දා භූතාානයෙන් වගේම නේපාලයන උත්වාර්තාවන මරණ ගණන දහ තුනක් දක්වා ඉහළෙහින්තියෙනවා නෙක් හි පයක්ත්තිේකාලාපේට ැල නාදිකමෝ සම් වැේ හේතුවෙන් පුතාතනේ කඳු කර කඳරක් සම්පූර්නෙෙන්ම ගංවතුරටහසු සාගෙන ගොස්තිබෙනවා. එහි සිි දස්ස දෙනක මියගොස් තවත් පදනෙකුතුවලබඇති බවයි වර්තබන්නේ. අසල් වැස් ේපාලේද ංගවතුින් මේක සංඛ්‍යාවත් වන තවත් හදෙකු තුවල් ලබවා. විිපතර පත්තුවන් බේර කැනීම සඳහා හෙලිොප් නාන දෙක්ද යුද්වත්ති බෙනවා. එන් පිරිස බේර කැනීම සඳහ පෑයකොළහක දුෂකර ගමනත් පාගමනින් යායුතුපීම ඊට හේතුවයි. ්‍රර් ිකාශය අනතුරුව විපරම විශේෂාන්ගේ බලාපොරොත්තුවන්. ස්වාදිීනුව පහහියේ ප්‍රෝදතිතුලින් අදට අපි සමුගන්නවා. ඔබට සුපරාත්‍රියයක් අයිබෝන් අලපතේ අකුරක් පත් බැරිවන්දලා. රේස්කොලේ මුල්ලයින්දලා අගට බරනාවගේ. මොබයිල් එකකින් කෝල් එකක්වත් ගන්න බැරි සමහරක්කන් දෙලා අද කොහුමහරි අතපත ගාගෙන ඔන් Onlineයින් යන්න පුරුදු වෙනවා. මොකද ඔන් Onlineයින් වලින් අරක්කු බෝතලේ ගෙදරටම ගන්න ගන්න පුළුවන් කියලා. ආරංචයක් හම්බුවෙච්චනිසා න් onlineයින් මොන්න කරදරයක්දකීපු ගොඩක් අය. ඔන් Onlineයින් උත් එහෙනම් අපිට කොයිතරම් ප්‍රෝජනයක්ද කියලා ඔන්න දැන් කියවන්න පටන් අරක්. හැබැයි අපිට නං කියවන්න තියෙන්නේ ඔන් Onlineයින් වලින් බෝතලේ ගෙන්න්නගන්න එක ගැන නෙවෙයි. මොකද අපිට මොන්න ලයින්වලින් බෝතල් ආවත් එච්චර වැඩක් නැතිනිසා. හැබැයි අපිට ඔන්ලයින් ගැන ලොකු උනන්දුවක් තියෙනවා. මොකුත් නිසා නෙවෙයි අපේ දරුවටික දැන් අනාගතයේ උඩට යන්න ඉගෙනගන්නේ. න් Onlineයින් වලින් හැබැ ඇතිං සමහර දරූ ඔන් Onlineයින් එක අල්ලගන්න සිග්නල් නැතිනිසා ගස්සුඩත් බඩගානවා. ඳූඩත් නගෙනවා සිග්නල් තියෙන තැකට ෆෝන් එකත් උත්සගෙන දුවගෙන යනවා. මොකද මේ කොරෝනාව දරුවන්ගේ ඉස්කෝලවල් වල දොරවල් වහලතියනනිසා. දරුවන්ට අද ඉගෙනගන්න වෙලාතියෙන්ෙන්නේ. ඔ Onlineන් වලින් ගුරුවරුත්තිතිං මොනව කරන්නද. ගෙදනට වෙලා සාරියේ උඩ පොට විතරක් හරි දාගෙන දරුවන්ට ඔන් Onlineන් වලින් අකුරු කොරනවා. ගොඩක් ගුරුවරුන්ට මේ Onlineනුත් ඉගෙනගන්න සිද්ධ වෙලා. මොකද ෆෝන් එකක් පාවිච්චි නොකර කීෙන් කීදනාද? න් Onlineයි වලින් වැඩ කරන්න දන්නේ හැබැයිතින් ඉගෙනගත්ත මොන දෙයක්වත් ආකයන්නේ නැහැ. එවුනත් යාළුවොත් එක්ක එකට ගැටෙන්නේෙ නැතුව. යුනිෆෝම් එකක් ඇඳගෙන පොත්්ධයක් එක කරේ එල්ලගෙන ස්කෝනට ගිහිල්ලා පන්තියේ ඉඳගෙන ටීචර්ලා එක්ක අකුරු කරනව තරං ගැම්මක් නං ඔන් Onlineයින් එකේ නැහැ. හැබැයිතිං මොනව කරන්නද. එන්න විදිහයට ගහු උළුුවස්ස කියලා කොරෝණාව හදාගන්නෙත් නැතුව. ජීවිතත් විනාස කරගන්නේ නැතුව ඔන්ලයිෙන් හරි ඉගෙනගන්න එක ලොකු දෙයක් හැබැයි අපිට තියෙන ලොක්කුම ප්‍රශ්නය මේ තාක්ෂණයවත් මේ පහසුකමුවත් නැති ගොඩක් දරුවෝ අපේ රටේ ඉන්නවා. කොහොමින් කෝමහරේ මොබයිල් ෆෝන් එකක් හොයාගත්තත් ඩේට කාඩ් එකක් දාලා ගොඩක් ළමයින්ට ඔන්ලයින් වලින් ඉගෙනගන්න එක ලේසි වැඩක් නන් න්නෙවෙයි. දරුවෝ තුන් හතර දෙනා ඉන්න පවුල්වලට මේ වැඩේ කොහෙත්ම ලේසි දෙයක් නෙවෙයි හැබැයිඉතිං දරුව වෙනුවෙන් අපේ දෙමවපියෝ. හොහුමහරි මොබයිල් ෆෝනුත් ඩේට කාඩුත් අරන් දෙනවා. මොකද ඒම නොව්නොත් දරුවට වෙන්නේ අනාගතේ මල පොතේ අකුරක්වාත් දන්නෙ නැතුව. රේස් කොලේ දිහා බලාගෙන ඉන්නවා වගේ වැඩ කරන්නයි. හැබැයි ආණ්ඩුවක් හැටියට ඉගෙන ගන්න දරුවන්ට ඔන්ලයින් යන්න ඩේටා නොමිල දෙන කමයකුත් හදන්න යනව කියලාත් ආරංචි. ඒකනම් හොඳම හොඳ වැඩක් මොකද? දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කරන්න ඕනෙම වැඩක්. කොරෝනාව කවද කොහොම ඉවරවෙයිද කියලා කාටවත් අනාවැකයක් කියන්න බැහැ. කොරෝනාවක් එනවක් කියලා මෙලෝ හසරක්පත් කියන්න බැරි නක්ෂස්ත්‍ර කාරයන්ටවත්. වෛද්‍ය විද්‍යාවටවත් කොරෝනාව කවද කොහොම නැතිවෙේද කියලා තාමත් කියන්න බැහෑ. ඒනිසා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔන් Onlineයින් වලින් හරි උගන්මනයක ලොකු දෙයක්. හැබැයිඉතිං ඒ දේට දරුවන්ට ඕනේ පහසුකං දෙනකත්? කාගේෙ කාගෙත් වගකීමක් සිංනල් නැතිනිසා ගස්බඩ ගාන්නෙ නැතුව කඳුවල නගින්න නැතුව දීයනේ කියලා ගෙදර ස්තෝපපුුවේ ඒමත් නැත්තං පිළිකන්නෙ හරි ඉඳලාකමක් නෑ ඔන්ලයින් වලින් නොමිලේමඉගෙනගන්න. දරුවන්ට පහසුකම හදල දෙනවනං. ඒක අනාගත පරම්පරාව වෙනුවෙන් කරන සසර වසනතුරුම පඩිසන් දෙෙන මහා පුුණ්්‍ය කර්මයක්වෙයි අදත් විපරම පිටපත සුධර්මන් වදලිය ගොඩගෙන්.